අප්‍රේල් 9 වෙනිදා ගාලු මූදුර එහෙම නැත්නම් ගෝල් ෆේස් පිටියේ ඒ ආරම්භ කරපු ඒ අරගලයත් එක්ක අපි කණ්ඩායමත් ඒකාබද්ධ වුණා. අපි කණ්ඩායමත් සම්බන්ධ වුණා. කටුව පිටියේ ඉඳලා අප්‍රේල් 9 වෙනිදා පාගමනින් ඇවිල්ලා ඒ පළවෙනි මොහොතේ ඉඳලා මේ අපි සියලු දෙනා ඒ අරගලයත් එක්ක අත්වල බැඳගත්තා. එදා ඉඳලා ඔබට මතක ඇති ගාලු මූදුර පිටියේ විවිධ නිර්මාණශීලී ඒ ක්‍රියාදාමයන් බොහොමයක් මේ අරගලය ඇතුලේ සිද්ධ වුණා. අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරුවා. මේ අරගලය ඇතුලේ රාමසාන උත්සවය සැමරුවා, වෙසක් උත්සවය සැමරුවා, පාස්කුවිරි දින ඒ පාස්කු උත්සවය සැමරුවා, පොසොන් දින උත්සවය සැමරුවා. මේ හැම දෙයක්ම සංවිධානය කරන්න අපි මේ කණ්ඩායම අත්වල බැඳගත්තා. ඒකේ පුරෝගාමී කණ්ඩායම විදිහට අපි කටයුතු කරා. අපි මේ රටේ දේශපාලනය පෞද්ගලික ඉතිහාසයේ පුරාවටම අධ්‍යයනය කරලා බැලුවාට පස්සේ අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේ රටේ දේශපාලඥයෝ මේ රට පාලනය කරේ ඒ divide and rule කියන ස්ට්‍රැටජි එක අනුව. අපිව බෙදලා අපිව පක්ෂ විදියට ආගම් විදියට ජාතීන් විදියට කුල විදියට බෙදලා තමයි ඕනෝන්ගේ පාලනය තර කරගත්තේ. ඕනෝන්ගේ පාලනය රැගෙන ගියේ. ඒක නිසා අපි කණ්ඩායමක් විදියට අපි ස්ට්‍රැටජි එකක් විදියට අපි තීරණයකට ආවා. ඒකට එරෙහිව ගිහිල්ලා අපි සියලු දෙනා ඒකරාශී කරගෙන එක තැනකට එකමුතු කරගෙන මේකට මුහුණ දෙමු කියලා. ඒ අරමුණින් තමයි අපි සිංහල හින්දු බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් මේ සියලු ජන කොටස් එකතු කරගෙන තමයි අපි කණ්ඩායම මේ අරගලයේ නිරත වුණේ. ඒක නිසා අපිට පුළුවන් වුණා මේ අරගලයට ආදරණීය අරගලය කියලා හඳුන්වන්න, සාමකාමී අරගලය කියලා හඳුන්වන්න. අපි කොයි මොහොතකවත් ප්‍රචණ්ඩත්වයට ගියේ නැහැ. අපි කොයි මොහොතකවත් හිංසනයට ගියේ නැහැ. අපි කණ්ඩායම හැම වෙලාවෙම ආගමික නායකයන් වෘත්තිකයෝ පෙරටු කරගනිමින් ඒ ආදර්ශය දුන්නා. ඒක ගාලු මූදුර දින 100 ගානතුර පුරා විතරක් නෙමෙයි, පහුගිය අවුරුදු 3 පුරාවටම අපි මේ ආදර්ශය අපි මේ මුළු ලෝකයක් අමු දුන්නා. අරගල කරන්න පුළුවන් ආකාරයේ සම්බන්ධයෙන් අපි අලුත් ආරක් එකතු කරා. නව මුහුණුවරක් එකතු කරා. අපි එහෙම ආපු කණ්ඩායමක් විදියට අපි බොහොම සතුටු වෙනවා. ශ්‍රී ලංකාවටත් අපිට එහෙම අලුත් ආකාරයෙන් නිර්මාණශීලීව කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව, ලේවැගිරීම් නැතුව ජයග්‍රාහී මාවතට යනකම් අරගලයක් මෙහෙවන්න පුළුවන් කියන ඒ පූර්වාදර්ශය දෙන්න පුළුවන් වීම සම්බන්ධයෙන්. ඉතින් අපි අරගලයේ පරපුර ඒ ආකාරයේ දැවැන්ත වැඩසටහන් ගණනාවක් කරමින් මේ අරගලයට ශක්තියක් දීලා තමයි අද ගාලු මෝදුරෙන් එළියට ඇවිල්ලා මේ ආකාරයෙන් හඬ නගන්නේ, මේ ආකාරයෙන් මේ අනීතිකත් අඩංගුවට ගැනීම වලට විරුද්ධව, මේ ආණ්ඩුවට විරුද්ධව හඬ නගන්නේ. ඒකත් එක්කම මෙන්නම් පහුගිය 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ 8 වන විධායක ජනාධිපතිතුමාගේ ඒ දිවුරුන් දීමත් සමග එදා රාත්‍රියේම සිද්ධ වුණේ මොකද්ද කියන කාරණාවට මම මගේ පෞද්ගලික අත්දැකීමට එන්නම්. එදා මධ්‍යම රාත්‍රී 11:50ට පමණ තමයි මුලින්ම දුරකථන නැවතුම ආවේ ගාලු මූදුර වට කරනවා, ප්‍රහාරයක් එල්ල කරන්න කියලා හමුදාව දාගෙන. ඒ අවස්ථාවේම අපි ක්‍රියාත්මක වුණා. දනුවත් කරන්න පුළුවන් සියලු පාර්ශව මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාගේ ඉඳලා සියලුම පාර්ශව අපි ඒ වෙලාවෙම දනුවත් කරා. තානාපතිවරු, විදේශීය මේ වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්, ආගමික නායකයෝ මේ මොහොතේම අපි දනුවත් කරා. ඒ සියලු දෙනාගෙන් අපි ඉල්ලීම් කරා මේ ගාලු මූදුර මේ සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කරලා දෙන්න කියලා. එතනින් නොනැවති අපි අරගලකරුවන් මේ මොහොතේ බලන්න පිටත් වුණා. ඒ ආසන්න ස්ථානයක මම හිටියේ. ගරු පියවරු දෙදෙනෙක් එක්ක පිටත් වුණා. පිටත් වෙලා පොඩි දුරයි යන්න උනේ කොල්ලු පිටියේ මන්සන්දියේ පහු කරලා අරලිය ගහ මන්දිරේ පහු කරලා ඉස්සරහට යද්දී ඉස්සරහට පැන්නා ගුවන් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක්. අපි ඇත්තටම හිතුවේ නෑ වුන් යුනිෆෝම් එක දරුවට ගුවන් හමුදාවේ නිලධාරීන්ට ඇත්තටම ඉතාමත් අමානුෂික ම්ලේච්ඡ මිනිමරුව විදියට තමයි පැන්නේ. සාහසික ආකාරයෙන් පැන්නේ. කුණුහරුප කියාගෙන පියවරු දෙදෙනෙක් හිටියේ. මේ මගේ ජීවමාන සාක්ෂිය. පැනල ඉවරලා වාහනේ නතර කරා. එක පියවරෙක් බැස්සා, පියතුමෙක් බැස්සා. මම ඇතුලේ හිටියේ. බලෙන් දොර ඇරලා මගේ බෙල්ලෙන් ඇදලා අරගෙන තමයි බෙල්ලෙන් අල්ලලා තමයි එළියට ඇදලා ගත්තේ. මූණ වහගත්ත ගුවන් හමුදා නිලධාරින්. ඇදලා අරගෙන මගේ ෆෝන් එක ගත්තා. හොඳට කුණුහරුපෙන් මෙතන කියන්න බෑ කියලා ඉවරලා ෆෝන් එකේ තියෙන ඔක්කොම ඩිලීට් කරපන් කියලා. අපි වීඩියෝ එකක්වත් අරගෙන තිබුණ නෑ ඒ වෙලාවේ. එහෙම අරගෙන ඉතර පියවරු මැදිහත් වෙලා ඒ වෙලාවේ මාව ඇදලා අරගෙන ආයි නැවත තරංග ආවා. ඊට පස්සේ තමයි අපේ නීතිඥවරුන්ට කතා කරලා, ගරු ස්වාමින් වහන්සේලාට කතා කරලා, මොකද දිගින් දිගටම කෝල් ආවා ගාලු මුදුර අරගලකරුවන්ට පහර දෙනවා, ඕන සමහර අයව පැහැරගෙන ගිහිල්ලා තිනවා ඕන බේරගන්න එන්න කියලා. මොකද අපිත් එක්ක හිටපු අරගලකරුවන් අපිට එහෙම අතහැරින්න බෑ. ඕන වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී ඉන්නවා කියලා අපි ප්‍රතිඥා දුන්නා. ඒ වෙලාවේ අපි සියලු දෙනා එකතු වෙලා නීතිඥවරුන් එක බාරගත් අපි ඕන්න කියලා මුදව ගන්නම් කියලා. ඒ වෙලාවේ තමයි අපේ මානවඥානායකකාර නීතිඥතුමත් අපේ චාමර අපේ සහෝදර නීතිඥතුමත් අපේ භික්ෂුන් වහන්සේලා පියතුමල්ලා එකතු වෙලා ඕන්න ගලව ගන්න ගියේ. මොකද්ද උනේ? ඒ කලින් කියපු ස්ථානෙම්ම ඒ ගුවන් හමුදාවේ නිලධාරීන් අර ආකාරයෙන්ම ඊටමත් ම්ලේච්ඡ සාහසික ආකාරයෙන් අපේ නීතිඥතුමාට බිම පෙරලගෙන ගහලා තිබුණා. ඉතින් මෙතන ඉඳලා අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඒ දිවුරුන් දීමත් එක්ක ඔහුගේ බලයේ යටතේ මේ දින කීපය දක්වා කොහොමද මේ රටේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුණේ කියලා. ඔවුන්ට මේ රටේ නීතියක් අදාළ වුණේ නැහැ. मानव हिमकम अदाल उन्ने मे पूर्वसियान के मूलिक ऐतिहासिकम अदाल उन्ने अमु अमु सिलु देवल उल्लंघने करला ओन मे म्लेच्छ प्रहारे म्लेच्छ मर्दनीय राज्य त्रस्तवादे राज्य मर्दनीय दिगिन दिगड़म दियात करगनावा